අසරණයන් දිලින්දන් කියලා අදහස් කරන්නේ සාමාන්‍ය ජනතාව. ඕගලන්ට පුරුදු භාෂාවෙන් කියනවා. මොකද ගොඩක් අය දේශපාලනයටනේ කතා කරන්නේ. අසරණ අහිංසක ජනතාව. අනේ ඒ අය වතුර හොයනවා. ජීවනය හොයනවා. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ ජීවනදායක උල්පත් අපි තුලින් ගලාගෙන. ඒ මොනවාද? අපි තුලින් බය වෙන්න එපා. ඕගලන්ගේ ඇතුලෙන් ගගක් ඉවුර වෙලා වතුර ගලාගෙන යන්නේ එමෙ යන්නේ නැහැ. බය වෙන්න එපා. මේ කතා කරන්නේ ස්වභාවික දෙයක් නෙමෙයි කතා කරන්නේ ආත්මික දෙයක් ගැන. ඒ වගේම තමයි මෙතනත් කතා කරන්නේ ආත්මික දෙයක් ගැන. අසරණයන් දිලින්දන් පිපාස වෙලා, දිව පිපාස වෙලා කෑ ගහන්නට යන අවශ්‍යතාවය. ඒ කෑ ගැසීමට දෙවියන් වහන්සේ ඇහුම් කන් දෙන්නට යනවා. උන්වහන්සේ අහන්න යනවා ඒක. හැබැයි ඒ ජලය ගලන්න බැරි වෙන විදිහට ගතානුගතිකත්වය හිර වෙලා තියෙනවා. සම්ප්‍රදායන් ඒ වතුර ගලාගෙන යන්න නොදී හිර කරගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ වචනය තමයි ජලය වෙන්නේ වතුර වෙන්නේ හරි පිරිසිදු නිර්මල වචනය හරි පිරිසිදු නිර්මල ජලය හැබැයි ගතානුගතිකත්වය සම්ප්‍රදාය අපි චර්ච් වල හදාගෙන තියෙන සංස්කෘතිය ඒක වලක්වගෙන තියෙනවා මිනිසුන් ගලාගෙන යනෝදී අපි ලෝකෙ වෙක්කම ඒ වගේම අපි හැසිරෙන්න ආරගෙන තියෙන නිසා වදනද සභාවක් හැටියට අපි කල යුත්තේ මොකද්ද කියලා මං කියන්න ක්‍රිස්තියානියයි දැන් මං දන්නවා මම කියන දේවල් ගණන් ගන්න තියෙන එක මට අදාළ නැහැ පිළිගන්න කීප දෙනෙක් හරිදී අන්න ඒගොල්ලෝ ක්‍රිස්තියානියයි කළ යුතු දේ මේ වෙලාවේ අර අසරණ අහිංසක ජනතාව වෙනුවෙන් ඒ ජලය දෙවියන් වහන්සේගේ ජීවනය දෙන ජලය නිර්මල වචනය ගලාගෙන යන පිණිස යාඥා කරන්න වදන්නද කිතුණු වඩ තියෙන ලොකුම අවිය මොකද්ද කියලා බෝඩ් එක නෙමෙයි යාඥාව දනින් වැඩිලා කරන යාඥාව දේශය වෙනුවෙන් දනින් වැඩිලා කරන යාඥාව හැබැයි යාඥාව හරියව ගේන්න මෙයව යවන්න නෙමෙයි ඒ යාඥාව තමයි දෙවියන් වහන්සේගේ නිර්මල වචනය ජලය රහින්සක අසරණ මිනිසුන්ට ගලාගෙන යන සස මොකද ඒක තමයි ඒගොල්ලෝ ජීවත් කරවන්නේ කොහෙවත් අන දේශපාලකෙක් නෙමෙයි දන්නවද එනිසා අපේ යාඥාව විය යුත්තේ ඒක